ඔහුට ඇයව මුලින්ම මුණගැසුනේ උත්සවයකදී. ඇගේ හැසිරීම් රටාව සහ රූපය එතන හිටපු පිරිමි බොහෝ දෙනෙක්ගේ සිත් ගත්තා. ඒත් ඔහු එතන හිටපු අයගෙන් බොහොම සාමාන්‍ය කෙනෙක්. කිසිම කෙනෙක්ගේ අවධානය දිනාගත්තේ නැහැ. සම්භාෂණයේ අවසානයේ ඔහු ඇයට කෝපි වීමට කතා කළා. ඇයට මේ ගැන පුදුමහිතුනත් ඔහුගේ තිබුණු විනීතකමට ඇයට ඒ ඉල්ලීම අහක දාන්න බැරි වුණා. මේ දෙන්නා කෝපි බොන්න අවන්හලට ගියා. ඔහු කිසිවක් කියාගන්න බැරිව කලබලකාරී ගතියකින් හිටියේ. මේ නිසාම ඇය හිතුවා ඇයට ඉක්මනින්ම මෙතනින් යන්න තිබුණා නම් හොඳයි කියලා. හදිස්සියෙම ඔහු වේටර්ට මෙහෙම කිව්වා. මට ලුණු ටිකක් දෙනවද මගේ කෝපියකට දාන්න? ඒක ඇහුණු වටේ හිටපු හැමෝම අමුතු විදිහට ඔහු දිහා බැලුවා. ඔහුගේ මූණ රතු වුණා. ඒත් ඔහු ලුණු ටික කෝපියකට දාලා ඒක බිව්වා. ඔහු කරපු දේ ගැන උනන්දුවෙන් සිටි ඇය ඔහුගේ මෙහෙම ඇහුවා. ලුණු දාලා කෝපි වුණ එක ඒ කාලේ ඉඳන්ම ඔයාගේ පුරුද්දක්ද? මම පොඩි කාලේ අපි ජීවත් වුණේ මුහුදක් අයිනේ. මම ගොඩාක් කල්සයි මුහුදේ සෙල්ලම් කරන්න. මේ ලුණු රහ කෝපි එක වගේම තමයි මට මුහුදේ තියෙන රසයත්. මට හැම වෙලාවකම අගේ පොඩි කාලේ මතක් වෙනවා. මට මං උපංගම මතක් වෙනවා. මට ඒ පාළුව දැනෙනවා. තවමත් එහෙ ජීවත් වෙන මගේ දෙමව්පියන් නැති පාළුව දැනෙනවා. ඇස්වල කඳුළු පුරවගෙන ඔහු කිව්වා. මේ සිද්ධිය නොහු ඇගේ සිත් ගත්තා. ඇයි හිතුවා මේ ඔහුගේ ඇත්තම සිතුවිලි කියලා. තමන්ගේ නිවසින් ඉවත් වී සිටීමේ දුක කියන්න පුළුවන් කෙනා තමන්ගේ ගෙදරට ගොඩාක් ආදරය කරන හොයලා බලන වගකීමක් ඇති කෙනෙක් කියලා ඇය හිතුවා. ඒ නිසා ඇයත් ඇගේ ගෙදරින් දුරක සිටීමේ දුක, ඇගේ ළමා කාලය, පවුලේ විස්තර ආදී කිව්වා. මේක ගොඩක් සුන්දර කතාවක් වුණා වගේම ඒ දෙන්නගේ ආදර කතාවේ ආරම්භයත් වුණා. මෙහෙම කීප දෙනක් මේ දෙන්නා හමු වී කතා කරනකොට ඇයට හිතුණා ඔහු තමයි ඇගේ උරුමකාරයා බව. ඔහුට ඉවසීම, සොයා බැලීම, අවංක බව වගේම ආදරණීය හදවතකුත් තිබුණා. ඔහු ගොඩාක් හොඳ කෙනෙක් බව හැඟුණා. ඔහුගේ ලුණු දාපු කෝපි එක නොවන්නට ඇයට ඔහුව මගහැරීමට ඉඩ තිබුණා නේද කියලා ඇයට හිතුණා. හැම ලස්සන ආදර කතාවක්ම වාගේ මේ දෙන්නත් එකතු වුණා. මේ දෙන්න සතුටින් ජීවත් වුණා. ඇය ඔහුට කෝපි හදන හැම වෙලාවකම කෝපියකට ලුණු ටිකක් දැම්මා. ඇය හිතුවා ඔහු ඒකට ගොඩාක් කැමති වෙයි කියලා. අවුරුදු 40කට පස්සේ ඔහු මරණයට පත් වුණා. මරණාසන්න මොහොතේදී ඔහු හරිම අපූරු ලියුමක් ලියලයි මියගොස් තිබුණේ. මාගේ සොඳුරිය, මට සමාවෙන්න. මාගේ ජීවිත කාලෙම බොරු කළාට සමාවෙන්න. මේක තමයි මම ඔයාට කියපු එකම බොරුව. ඒ ලුණු දාපු කෝපි එක ගැන අපි හමු වුණ මුල්ම දවස ඔයාට මතකද? එදා මම හරිම නොයිසිල්ලෙන් අපහසුතාවෙන් හිටියේ. මට ඕන උනේ සීනි ටිකක්. ඒත් මට ඒ වෙලාවේ කියුනේ ලුණු කියලයි. ඒක මට ඔයා ඉස්සරහා ආයෙ කියන්න ලැජ්ජ හිතුණා. ඒ නිසා එහෙමම මම ලුණු දාලා බිව්වා. මං කවදාවත් හිතුවේ නෑ ඒක අපේ ජීවිතේ ආරම්භය වෙයි කියලා. මං ඔයාට ඇත්ත කියන්න හුඟක් උත්සාහ කළා. ඒත් මට බය හිතුණා. ඒ නිසා මං හිතාගත්තා ආයෙත් ඔයාට කිසිම බොරුවක් කියන්නේ නැහැ කියලා. මේ මගේ මරණ මංචකය. ඒ නිසා ඔයාට ඇත්ත කියන්න මං පැකිලෙන්නේ නැහැ. ඇත්තටම මම ලුණු දාපු කෝපි වලට කැමතිම නැහැ. ඒකේ තියෙන්නේ හරිම ජරා රහක්. ඒත් මට මුළු ජීවිත කාලෙම බොන්න උනේ ලුණු දාපු කෝපි. ඔයා මට දුන්නේ හැම ලුණු දාපු කෝපි කෝප්පයක්ම මං බිව්වේ ඔයාට තියෙන ආදරය නිසායි. ඔයත් එක්ක හිටපු කාලේ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලය. ආයෙත් පාරක් මට ජීවත් වෙන අවස්ථාවක් ලැබුණොත් ඒ මුළු ජීවිත කාලෙම මට ලුණු දාපු කෝපි බොන්න උනත් මං ඔයත් එක්ක ඉන්නවා. මේ ලියුම බලලා ඇගේ ඇස්වලින් කඳුළු කඩා හැලුණා. කවදා හරි ඇගෙන් කවුරුන් හෝ කෙනෙක් ලුණු දාපු කෝපි මොන රහද කියලා ඇහුවොත් ඇයි කියාවි? ඒක හරිම පැණි රහයි කියලා. හරිම ලස්සන කතාවක් නේද? ඉතින් තවත් මෙවැනිම ලස්සන කතාවකින් යලිත් හමු වන තුරු මම ගිහින් එන්නම්. මම නටාෂා ප්‍රනාන්දු. වීඩියෝ එක නරඹපු ඔයාලා මෙතන subscribe button එක click කරලා අපත් සමග එකතු වෙනවා නම් ඒක තමයි අපේ සතුට. තවත් මෙවැනිම ඔයාලගේ ජීවිතයේ සතුටක්, දැනුමක් සහ විනෝදයක් ලැබිය හැකි වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙමු. ඔබට සුබ දවසක්.